මේ වෙලාවේ මාවනෙල්ලේ බුදු පිළිමයකට පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ මාවනෙල්ලේ බුදු පිළිමයට පහර දීම සිද්ධ වෙනවත් එක්කම මගේ සිහියට නැගුණේ නැවතත් ඡන්දයක් ළඟ එනවාද කියලා. මොකද 2019 ජනාධිපතිවරණයට සූදානම් වෙන්න ඊට කලින් අවුරුද්දේ ඉඳලා මාවනෙල්ලේ බුදු පිළිම වලින් පටන් අරගෙන අකුරණින් දිගටම ඇවිල්ලා පාස්සු ප්‍රහාරයෙන් අවසන් වෙලා ජාතිවාදයේ උච්චතම තැනට ගිහිල්ලා තමයි ඒ තනි සිංහල ආණ්ඩුව හදා ගැනීම සඳහා වූ පදනම හදාගත්තේ. මේ ආණ්ඩුව පිරිහිලා තියෙන වෙලාවක ආණ්ඩුවට කර කියා ගන්න දෙයක් නැති වෙලා ඉන්න වෙලාවක මේ වෙලාවේ ආණ්ඩුවේම කට්ටිය ආණ්ඩුවට විරුද්ධව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා බොරු විරෝධයක් පෙන්වන ගමන් ආණ්ඩුවට ජාතිවාදී ඡන්ද ටික ආයිත් එකතු කර ගැනීමේ ක්‍රියාත්මකතය ක්‍රියාන්විතය අපේ ස්වාමීන් වහන්සේලා යොදාගෙන සිද්ධ කරනවා වෙලාවක මේ නැවත වතාවක් ජාතිවාදී විසීම සඳහා තමන්ගෙන් පඩිගත්තු උදවිය ඔත්තුකාරය ඉතිහාසෙත් එහෙමයි කරේ නාමල් කුමාර්ගෙන් පටන් අරගෙන DIG නාලක සිල්වා වත්තඩංගුවට අරගෙන අවසානයේදී පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මැතිවරණ ජයග්‍රහණය දක්වා ගියා. එතකොට මේ වගේ දැන් මේ අමාරු වෙලා ආණ්ඩුව කුජීත වෙලා ඉන්න වෙලාවක මේ වෙලාවේ ආයිත් මාවණැල්ලෙන් පටන් ගන්නේ ඡන්දේ පළවෙනි වෙඩිමුරේද මේ ඡන්ද එනවයි කියලා ගහන පළවෙනි කසපාරද මේ එන්නේ කියලා අපිට සැකයක් තියෙනවා. එතනින් පටන් අරගෙන ජාතිවාදයේ අවුස්සලා පළාත් සභා මැතිවරණය දිනා ගන්නද මේ උත්සාහ කරන්න කියලා මුලින් කිව්වා ජනාධිපති නැතුව කරන්න බෑ කියලා. ජනතාව 69 ලක්ෂයක් දුන්නා. ඊට පස්සේ දුන්නා 3-2 ආණ්ඩුවකුත් ඕන කියලා කිව්වා. ආණ්ඩුවකුත් පත් කරලා දුන්නා 3-2කට ආසන සංඛ්‍යාවක් දීලා. ඊට පස්සේ 20 වෙනි සංශෝධනයත් එක්ක බෑ කිව්වා. ඒකත් දුන්නා පාර්ලිමේන්තුවේ කට්ටිය අර එපා කියපු මුස්ලිම් අන්තවාදී කියපු අයගේ ඡන්දය අරගෙන ඒ අරගෙන 3-2ක් අරගෙන දැන් පළාත් සභාව පුරණ වෙලා තියෙන නිසා තමයි නැවත වතාවක් මේ ජාතිවාදී අවුස්සලා ජාතිවාදී ඉස්සරහට දාලා මේ වෙලාවේ ඡන්දයකට සූදානම් වීමක් තමයි සිද්ධ කරන්න කියලා අපි පැහැදිලිවම සඳහන් කරනවා.